අලුත් වීඩියෝ එකකින් එකතු වෙන channel එකේ. ඉතින් channel එකේ මේ අවසාන ගිය මාස ගතව කියන දෙසැම්බර් ජනවාරි කාලය ඇතුළත ගොඩක් ලොකු පිරිසක් අපේ channel එකේ මේ වෙනකන් දාලා තිනවා video series එකට වඩා වැඩි ප්‍රමාණයක් කොහොමද ලේසියෙන් biology පාඩම් කරගන්නේ කොහොමද chemistry වල පාඩම් කරන්න තියෙන කොටස් ලේසියෙන් පාඩම් කරගන්න කියලා අපි videos ගණනක් දාලා තිනවා. ඉතින් මේ videos එක්ක මේ A level තිබ්බ කාල සීමාවේ A level වලට කලින් තිබ්බ මාස වේගත තුන ඉතා ලොකු පිරිසක් මේ videos බලලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ තාම channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ ඒගොල්ලන්ට මේ කාලේ දෙන ලොකුම ප්‍රශ්නයක් ගැන තමයි කතා කරන්න හැදුවේ. ඒ වගේම කියන්නේ දැන් මේ A level එකපාරක් clear ඉන්න කට්ටිය වගේම තව අලුත් පිරිසක් ඉන්නවනේ. ඒ දුන්න ඊළඟ අවුරුද්දේ ලියන්න බලාගෙන ඉන්න පිරිසක්. මොන ඒගොල්ලන්ටත් මෙන්න මේ ප්‍රශ්නේ ඇති. මෙන්න මේ හැමෝටම තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන ටිකක් වෙනස් කතාවක්. තමන්ගේ A-level ජීවිතේ තමන් යන්න ඕන, තමන් ආයෙ පාරක් A-level කරන්න ඕනද, තමන් කොච්චර මහන්සියෙන් A-level කරන්න ඕනද කියන එක වෙනස් කරන්න වෙනකොට වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඒක නිසා පොඩි වෙලාවක් අරගෙන අවසානයේ තෙක්ම වීඩියෝ එක බලලා හරියට මොකක්ද මේ කියන්න කතාව කියලා තේරුම් ගන්න නම්. එතකොට අද ප්‍රධාන වශයෙන් කතා කරන්න හේතුවේ ඇයි මේ A-level කියලා exam එකක් අපි මෙච්චර වැඩගත් කරගෙන අවුරුදු 3ක කාලයක් ප්‍රශයයේදී මහන්සියලා, සෙකන්ඩ් ෂයයක් වෙනකොට අවුරුද්දක් මහන්සියලා, සමහර තර්ඩ් ෂය එකක් කළා තව අවුරුද්දකුත් මහන්සියලා, ඇයි මෙච්චර අමාරුවෙන් A-level එකේ exam එකක් කරන්නේ? මේක ඇත්තටම වටින දෙයක්ද තමන්ගේ ජීවිතේට කියන එක හරියට තේරුම් අරගෙන ඉන්නවද නැද්ද කියන එක පොඩ්ඩක් තමන්ම චෙක් කරගෙන යන වීඩියෝ එකක් තමයි මේක. එතකොට දැන් A-level exam දීපු කට්ටිය ඉන්නේ, ඒ කියන්නේ 2023 A-level exam එක දීපු කොටස ගත්තොත් එහෙම, ඕකේ දැන් කොටස් 3ක් ඉන්නවා. කොටස් 3ක් ඉන්නවා. පළවෙනි කොටස තමයි තමන්ගේ ටාගට් එකක් තිබ්බා. ඇත්තට තමන්ගේ ජීවිතේ ටාගට් එකක් තියෙනවා නම් තමන්ගේ ඉතුරු කාලේ මොන වගේ ජොබ් එකක්ද තමන් කරන්නේ? මොන වගේ විදිහට තමන්ගේ ජීවිතේ ගත කරන්නේ? එතකොට අන්නේ ජොබ් එකකට යන පාත් එකක් තියෙනවා, පාරක් තියෙනවා. ඒක පටන් ගන්න A-level exam එකෙන් පස්සේ. එතනින් තමයි ප්‍රධාන වශයෙන් මේක තීරණය වෙන්නේ. එතකොට ඔන්නෝයි පාත් එකකට තමන් හිතපු ටාගට් එකට යන්න පුළුවන් මට්ටමට exam එක ලියපු කොටසක් ඇති. දැන් මේ විදිහ MCQ එහෙම බලලා තමන් මොන වගේ exam එකක් කරේ කියලා තමන්ටම idea එකක් තියෙනවා. ඒකට පළවෙනි කොටස ඇති තමන් හිතපු විදිහට A-level exam එක කරපු. දෙවෙනි කොටස ඇති නිකන් මැටර් උඩ වගේ ඉන්නේ ෂුවර් නැහැ. තමන් හිතපු තැනට යන්න පුළුවන් වේද බැරි වේද කියලා හරියට ෂුවර් එකක් නැහැ. තුන්වෙනි කොටසක් ඉන්නවා ඒගොල්ලෝ. මේ තුන්වෙනි කොටසට ෂුවර් තමන් හිතපු තැනට නම් යන්න වෙන්නේ නැහැ. මේ තියෙන ලකුණු මට්ටමත් එක තමන් A-level exam එක ලියපු විදිහත් එක්ක මම හිතපු තැනට මම ටාගට් එක හදාගෙන ඉන්න තැනට නම් මට යන්න වෙන්නේ නැහැ කියලා හිතන කොටසකුත් ඇති. එතකොට මේ කට්ටියගෙන මම අවසාන වශයෙන් මම කියුවා. ඒ කියන්නේ තමන් ෂුවර් නැති, ඒ වගේම ෂුවර් එකටම තමන් හිතපු දැනට යන්න වෙන්නේ නැති කට්ටියට ප්‍රශ්නයක් ඇති. තමන් තව පාරක් මහන්සියලා, තව අවුරුද්දක් ආසන්න වශයෙන් ගතත් මාස 9ක වගේ කාලයක් තියෙනවා, මාස 9ක 10ක කාලයක් තියෙනවා. ඒ කාලේ මහන්සියලා ඊළඟ වතාවට තව පාරක් exam එක ලියනවා. ඒ වගේම තව කොටසක් ඇතුලේ question එක exam කරන question එක දැන් අවුරුදු දෙකමාරක් විතර වැඩ කරගෙන ඇවිල්ලා ආ මාස 9ක වගේ කාලයක් තියෙනවා වැඩ කරගෙන යන්න. මේ මාස 9ක වගේ කාලය වැඩ කරලා තමන්ගේ පොෂයි එකේ exam එකට මුහුණ දෙන්න පිරිසක් එනවා. එතකොට ඒගොල්ලන්ට හරියට ඔළුවේ වැඩ කරන්න ඕන තමන් එන්නේ A-level exam එක කියලා එකක් තව පාරක් ලියනවා නම්, තව අවුරුද්දක් කැප කරනවා නම්, එහෙම නැත්නම් තමන්ගේ මේ පොෂයි එකේ ඉතුරු කාලේ මහන්සිලා වැඩ කරන බණ. ඇයි අපි මහන්සි වෙන්න ඕන කියලා තමන්ගේ ඔළුවේ හරියට අයිඩියා එකක් වුණොත් තිබ්බොත් ඔයගොල්ලෝ කොච්චර මහන්සි වෙලා වැඩ කරන්න හැදුවත් ඇත්තටම තමන්ගේ ඇතුලේ තමන්ට දෙන්න පුළුවන් උපරිම මේ exam එක වෙනුවෙන් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මෙන්න මේ අද වීඩියෝ එකේ කතා කරන්න යන දේවල් ටික තමන්ගේ ඔළුවේ නැත්තම්. ඒ කියන්නේ මම මේ අර exam එක කරලා ඉන්න කට්ටියට පොඩ්ඩක් පොඩි වෙලාවක් අරගෙන හිතන්න. ඒ වගේම දැන් question එක exam එක කරන්න යන කෙනෙක් නම් තමන් මහන්සි වෙලා වැඩිපුරම වැඩ කරනකොට කාල සීමාව තමයි මේ එන්නේ. එතකොට මේ කාල සීමාව තුළ වැඩ කරගෙන යන නම් මෙන්න මේ දේ තමන්ගේ ඔළුවේ ඇතුලේ නිතරම වැඩ කරන්න ඕන. නිතරම වැඩ කරොත් තමයි තමන්ගේ target එක තමන් හිතන දැනට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔගොල්ලෝ මතකද මෙතන ඉන්න error කරන හැමෝම කලින් ලියපු exam එක O level කියලා. ඔගොල්ලෝ O level exam එක ලියලා නෑනේ. O level exam එකේ එක්කෙනෙක් එක එක්කෙනාට එක එක જાති අකුරු ලැබිලා තියෙනවා. A6 B3. A5 B4. A4 B6. එහෙම නැත්නම් B9 C9. ඒ වගේ එක එක අකුරු ඇත. ওই ගත්ත result එකේ අකුරු මත ඔගොල්ලෝගේ ජීවිතේ, ඔගොල්ලෝ හිටපු තැන, ඔගොල්ලෝ දැන් ජීවත් වෙන විදිය ලොකු වෙනස්කමක් වුණා. ජනරල් පුරිසාලට කි කරතරයක් තියෙනවා. කෙලින් F9 එන ආයාලි ජීවිතේ ඕලුවල් පාස් වෙච්ච කට්ටියගේ ජීවිතේ ගත්තොත් නම වෙනසක් තියෙනවා. නමුත් බහුතරයක ජීවිතේ ගත්තොත් මෙන්න මේ ඕලුවල් එක්සෑම් එකේ ගත්ත ඒ අකුරු වලින් ජීවිතේට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දැන්
පන්තියේ බයෝකෙමිකල් ළමයිටික් ගන්නවා. එක එක්කෙනාට එක එක ඕල්ඩ් රිසල්ට් ඇත්තේ. හැබැයි ඒ රිසල්ට් එක මත ඒගොල්ලෝගේ ජීවිතේ ලොකු දෙයක් තීරණය වෙලා නැතා. ලොකු දෙයක් තීරණය වෙලා නැහැ. හැබැයි ඒ ලෙවල් එක්සෑම් එකේ ඕල්ඩ් ලෙවල් එක්සෑම් කියන අකුරු ටික වගේ නෙමෙයි. ඒ ලෙවල් එක්සෑම් කියන අකුරු තුනට ඊට වඩා ලොකු වැදගත්කමක් තියෙනවා. ඒ ලෙවල් එක්සෑම් එකේ රිසල්ට් එක විදියට එන අකුරු තුන නිකන් A අකුරක්, නිකන් B අකුරක්, නිකන් C අකුරක් විදියට නම් තාම ඔයා හිතන්නේ. අනේ ගෙදරින් කියන නිසා A එකක් දාගන්නවා. ගෙදරින් කියන නිසා B එකක් C එකක් දාගන්නවා. එහෙමනම් තමන් හිතන්නේ මේ එක්සෑම් එකේ තියෙන වටිනාකම හරියට තාම වලට ගිහිල්ලා නැහැ. එහෙම ඔළුවට ගිහිල්ලා නැත්නම් ඔයා කොච්චර වැඩ කරත් තමන්ගේ උපරිමෙන් තමන් එළියට දෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මොකද ඔයාගේ ඔළුවේ හරියට වැඩ කරන්න ඕන මේ එක්සෑම් එක කොච්චර වැදගත් තමන්ගේ ඉතුරු ජීවිතයේ අවුරුදු 30-40 ට කොච්චර බලපෑමක් මේ එක්සෑම් එක හරහා වෙනවද කියන එක ඔයාගේ ඔළුවට හරියට අයිඩියාවක් ගිහිල්ලා තියෙනවා. නැත්නම් ඔයා කොච්චර try කරත් මේක රිසල්ට් එකක් දාන්න ඔයාගේ උපරිමයේ වාට දෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් මම සරල උදාහරණයකින් කියන්නම්. ඒ ලෙවල් එක්සෑම් එක ලියන්න ඔයගොල්ලෝගේ බයෝ පන්තියට ඉස්කෝලේ බයෝ පන්තිය ගන්නකොට ඉස්කෝලේ බයෝ පන්තියට ළමයි 10ක් එනවා කියලා හිතමු. ඒ ලෙවල් එක්සෑම් එක ලියන්නේ 10 දෙනා. ඒ 10 දෙනා ගන්න රිසල්ට් මත ඒගොල්ලෝ ඉස්සරහට යන ශේෂ්ඨයේ තීරණය. ඒ කියන්නේ මොන වගේ ශේෂ්ඨයකටද යන්නේ. එතනින් ගිය තුනක් දාලා හොඳම රිසල්ට් එක දාපු කෙනා මෙඩිසින් වගේ පැත්තකට යන්න පුළුවන්. තව කෙනෙක් ඊට වඩා අඩු රිසල්ට් එකක් දාලා මොකක් හරි හෙල්ත් සයන්ස් නර්සින් වෙන්න පුළුවන්, රේඩියෝග්‍රැෆි වෙන්න පුළුවන්. ඒ වගේ එක එක ශේෂ්ඨ වලට යන්න පුළුවන්. එතනින් තව කොටසක් ඒ ලෙවල් එක්සෑම් එක ෆේල් වෙන්නත් පුළුවන්. ওই වගේ තමන්ගේ ජීවිතයේ ඉස්සරහට තමන් යන්නේ මොන පාත්වේකට? මොකද තමන්ගේ ඊළඟට කරන රැකියාව මොකක්ද? තමන්ගේ ඉතුරු ජීවිතේ තමන් ගත කරන්නේ මොන වගේ රැකියාවක් එක්කද? මොන වගේ ජීවිතයක්ද තමන්ට හම්බෙන්නේ? ඔය ඔක්කොම තීරණය වෙන්නේ මෙන්න මේ එක්සෑම් එකේ. මෙන්න මේ අවුරුදු 3, එහෙම නැත්නම් අවුරුදු 4 තුළ තමන් දෙන තමන්ගේ උපරිමයේ මත නේද? පොඩ්ඩක් හිතලා බලන්න. පොඩ්ඩක් හිතලා බලන්න තමන් මේ අවුරුදු 3-4 තුළ දෙන උපරිමයේ මත තමයි තමන් ඉස්සරහට ඉන්න මොන ෆීල්ඩ් එකකද වැඩ කරන්නේ, මොන ක්ෂේත්‍රයක තමන්ගේ රස්සාව මොකද, තමන්ගේ ජීවිතේ මොන වගේ එකක්ද කියලා තීරණය වෙන ප්‍රධානම කාලය වෙන්නේ මෙතන. එතකොට මේ එක එක වැදගත්කම් කියන මේ හැම පැත්තක්ම හොඳයිද? මම කියවන මොළද තමන් එක්සෑම් කරද්දී තමන්ගේ ටාගට් එකක් තියෙනවා, තමන්ගේ ඉස්සරහ ජීවිතේ තමන් සතුටින් ඉන්න නම් මොන වගේ ශේෂ්ඨයකද තමන් ඉන්නේ කියලා. සමහර කෙනෙක් හිතන්නේ පුළුවන් මම ඩොක්ටර් කෙනෙක් වුණත් හොඳයි, මම මෙඩිසින් වගේ ශේෂ්ඨයක් තෝරගෙන ඩොක්ටර් කෙනෙක් වුණත් මට තමන් ඉස්සරහ ජීවිතේ මට සතුටින් ගත කරන්න පුළුවන්. එතකොට ඔයා හොයලා බලනවා ඩොක්ටර් කෙනෙක් කොහොමද ජීවිතේ, මෙතන මෙඩිසින් ගිහම තමන්ට අවුරුදු කීයක් ඉගෙන ගන්න දෙනවද, එතනින් එහාට කන්සල්ටන්ට් කෙනෙක් වෙන ආයගෙන ගන්න දෙනවද, ඊට පස්සේ කොහොමද එතනින් එහාට තමන්ගේ ජීවිතේ ගත වෙන්නේ, මොන වගේ සැලරි ගත හම්බෙන්නේ, ඔය වගේ දේවල් ටික YouTube එකේ හොඳට සර්ච් එකක් දැම්ම නම් ඔයාලට හොයා ගන්න පුළුවන් ඉස්සරහට කොහොමද ඒ වගේ කෙනෙක් ජීවිතේ ගත වෙන්නේ කියලා. ඊට පස්සේ මොලකියුලර් බයොලොජි ඔයගොල්ලෝ අහලා තියෙන අනුජීව විද්‍යාව, ඒ වගේ ශේෂයක් කරොත් කොහොමද තමන්ට හම්බෙන්නේ ජොබ් එක, ජොබ් එකට පිටරටට යන්න වෙනවා. ඒකට තමන්ට හම්බෙනවා ටිකක් ලොකු සැලරි එකක්, වැඩි සැලරි එකක් හම්බෙනවා. ඒක කොච්චර කාලයක් තමන් ඉගෙන ගන්න ඕන. ඔන්න ඔය වගේ තව එක පාත් එකක්. තව පාත් එකක් තමයි සයන්ස් ඩිග්‍රී එකක් ගන්න පුළුවන්. සයන්ස් ඩිග්‍රී එකට ගිහිල්ලා ඒ ඩිග්‍රී එක හොඳට කම්ප්ලීට් කරලා ඒකෙන් ස්පෙෂලිටි එකක් කරන්න පුළුවන්. මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්, ආචාර්යවරයෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් අවශ්‍ය නම් රට යන්න පුළුවන්. නැත්නම් විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයෙක් වගේ යන්න පුළුවන්. ඒ වගේ යන්න පුළුවන් පාත්වේස් ගොඩක් තියෙනවා. ඒකට තව ශේෂ. නැත්නම් තමන්ට හිතෙන්න පුළුවන් මම මේ ගොඩක් මහන්සි වෙලා මට ජීවිතේ ගොඩක් මහන්සි වෙන්න බෑ. මම කැමති නිකන් රිලැක්ස් එකේ හොඳ පොඩි ජොබ් එකක් කරගෙන සතුටින් ඉන්න. කේකේනා සතුටින් ඉන්න තීරණය කරන විදිය වෙනස්. කවුරුහරි හිතනවා නම් සතුටින් ඉන්න අනිවාර්යයෙන්ම මෙඩිසින් යන්න ඕනේ. ඒකල් බයෝ කරන ළමයෙක් නම් සතුටින් ඉන්න නම් සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙඩිසින් යන්න ඕනේ. එහෙම නැහැ. කේකේනා සතුටින් ඉන්නවා කියන එක තීරණය වෙන්නේ කේක විදිහට. සම්භාව්‍ය කැමති ජීවිතේ වැඩිපුර වෙලාවක් නිදහසේ ඉන්න ලොකුවට සල්ලි හම්බ කරන්න අවශ්‍ය නැහැ. තියෙන දේ සතුටින් ඉන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒක නිසා සතුට කියන එක එක එක්කෙනාගේ මත තීරණය වෙන්නේ. තමන්ට ගැළපෙන තමන් ආස විදියත් එක්ක තමන් මොන වගේ ජීවිතයක් ඉස්සරහට ගත කරන්න ඕන, මොන වගේ සැහැල්ලුවෙන්ද මහන්සි වෙලාද තමන්ට කැප කිරීම කරන්න පුළුවන්ද, මොන වගේ දේවල් එක තමන් මොන වගේ පාත්‍රයකද යන්න කියලා තමන්ගේ තීරණයක් තියෙනවා. ඒකට ඒ තීරණය එළවල් කාලේ ගල වශයෙන් අපි අරගෙන තියෙනවා. එතකොට හෙල්ත් සයන්ස් අය ගත්තවර ගත්තොත් නර්ස් කෙනෙක් විදියට, ෆාමසිස් කෙනෙක් විදියට, නැත්නම් රේඩියෝ ග්‍රැෆි කරලා ඒ පැත්තේ. එතකොට එක එක විදියට රැකියාව තියෙනවා, එක එක ශේෂ්ඨතා ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ ඇග්‍රි ගියම ෆුඩ් සයන්ස් වෙන්න පුළුවන්. ඊට පස්සේ එක එක පැති තියෙනවා අයියන් ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එක හරහා ගිහිල්ලා ඒ වගේ පැති ගණනාවක් තියෙනවා. ඒ වගේ ශේෂ්ඨතා ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම ඒ ලෙවල් ෆේල් වෙන්නත් පුළුවන්. සරලව කියනවා නම් කෙනෙක්ට කැම්පස් යන්නත් පුළුවන්. මම ප්‍රධාන විදිහට බෙදුවොත් එම
ඒකවල ෆේල් වෙලා ඉතින් එහාට ජීවිතේ උඩරලා ගන්නත් පුළුවන්. මෙම් පාරකුත් තියෙනවා. මම ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේ මෙන්න මේ කොටස් දෙක අතර වෙනස. ඒ කියන්නේ මෙන්න මේ ඒකවල කියන එක්සෑම් එක ෆේල් වුණොත් සහ ඒකවල එක්සෑම් එක ෆේල් වුණොත් මෙන්න මේ වගේ මොකක් හරි ශේෂ්ත්‍රයක්. සරලව කියනවා නම් කැම්පස් එකකට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරලා Tamanට ජොබ් එකක් ෂුවර් මට්ටමට එනවා කියන ලයිෆ් එකේ වෙනසයි. ඒකවල ෆේල් වුණොත් එතනින් තියෙන වෙනස. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් YouTube එකේ Facebook එකේ හරහා මෙහාට යනවා නම් නිතරම දකින හැටි. මම ඒ ලෙවල් එකේ, ඕල්වල් එකේ, මේ මගේ ජීවිතේ මං ජයගත්තා. මම දැන් අදිනකොට මිලියන ගාණක් වෙනවා. මට මෙන්න මෙච්චර වාහන ප්‍රමාණයක් තියෙනවා. මම මෙන්න මෙච්චර ජීවිතේ සාර්ථක වෙලා කියලා එක එක කතා තියෙනවානේ YouTube එකේ දිනවා, Facebook එකේ දිනවා. ඇත්තටම අපි ඒරල් කරනවා. මම මේරල් කරන කාරණා පෞද්ගලිකව මමත් ඔය වගේ වීඩියෝස් දකිනවා YouTube එකේ යනවා නිතරම, Facebook එකේ යනවා. ඉතින් ඇත්තටම මටත් හිතෙනවා වෙලාවකට මෙන්න මේ ප්‍රශ්නේ. අපි ඇත්තටම මෙච්චර මහන්සි වෙලා ඒලෝල් කරන එක වටිනවා. ඒලෝල් කරන්නේ නැතුව ওই මොකක් හරි ඒ කාලේ අපි ඒලෝල් කරන කාරණ යනවා ක්‍රිප්ටෝ කෝස් යනවා. ඊට පස්සේ eBay dropship. එක එක පැති මාතෘකා යනවා. මටත් හිතෙනවා අපරාධ මේ මාස 4ක 5ක් කෝස් එකක් කරන්න තියෙනවා. අවුරුදු 3ක් අවුරුද්දක් මහන්සි වෙන දෙයක් නැහැ. මාස 3-4ක් කෝස් එකක් කරා. කෝස් එක හරියට කරා නම් මොකද වෙන්නේ? මේ ඊට පස්සේ නම් ලක්ෂ ගාණක් වෙනවා. අවුරුදු 4-5 කැම්පස් ගිහින් ඉගෙන ගන්න ඕනේ. කැම්පස් එකේ කාලය කැප කරගෙන පාඩම් කරගෙන පොත්පත් ඉන්න ඕනේ කෝස් එක කරා ඉතින් පස්සේ ආයෙත් සල්ලි වල ඇත්තටම මොකද කොහෙද බලන්න ඔන්න ඔය වගේ ශේෂ ගන්නවා මේ කියන්නේ මේක ඊළඟට ෆේල් වෙලා අපි හිතමු මොකක් හරි තමන්ගෙම කියන ව්‍යාපාරයක් ආරම්භ කරන්න try කරනවා තමන්ගෙම කියලා සරලව කරන YouTube channel එකක් පටක් ගන්න try කරනවා නැත්නම් අර වගේ මම කිව්ව මොකක්ද online සල්ලි වල ක්‍රමයකට ගිහින් සල්ලි හොයන්න ගන්න ඔය වගේ ක්‍රමවලදී හොයලා බලන්න ඕගොල්ලෝ ඔය වගේ කෝස් එකක් වෙන්න පුළුවන් YouTube channel එකක් හදන්න වෙන පුළුවන් ඔය වගේ ක්‍රමයක් try කරොත් එහෙම 100 දෙනෙක්. අපි හිතමු 100 දෙනෙක් ඔය වගේ ක්‍රමෙදි සාර්ථක වෙන්න හදනවා. 100ක්. 100ක් මිනිස්සු ඔන්න අද ගිහිල්ලා online සල්ලි ගන්න කෝස් එක register වෙනවා. ওই 100න් කී දෙනෙක් සාර්ථක වෙනවද? 100න් කී දෙනෙක් අර දවසර ලක්ෂයක් ඔය එකේ කියන මෙච්චර වාහන ගාණක් ගන්නවා. අන්නේ සාර්ථක මට්ටමට එනවද? ওই 100න් ඕන නම් 5 දෙනෙක්, 6 දෙනෙක්, උඩරින් අපි ගමු 10 දෙනෙක්. 10 දෙනෙක් වගේ ඕන සාර්ථක වෙනවද? එතනින් එහාට ගියාම 90%ක්ම මොකද වෙන්නේ සාර්ථක වෙන්නේ නැහැ. මට පෞද්ගලිකව අත්දැකීමකුත් තියෙනවා. දැන් මම කියවනේ මම ඊළඟ කරන කාලේ ඇත්තටම මට අදහසක් තිබ්බා අපරාධය ඊළඟ අවුරුදු 3ක් විතර මහන්සි වෙලා පොස්ට් කරන්නේ ආයි කැම්පස් ඊළඟ ආයි තව කාලයක් ඉගෙන ගන්න තේ ඊට වඩා දේශීය මේ සල්ලි ගන්න පුළුවන් මේ මොකක් හරි කෝස් එකක් කරා. ඊට පස්සේ මම ඊළඟ ඉවර වෙලා ඊළඟ ඉවර ඩයලොග් කරන කාලේ මම කොයි ලාගක් කරන්න ගියේ නැහැ. ගොඩක් කට්ටිය දැන් කාලේ වරද්ද ගන්න තරක් තමයි ඊළඟ කරනාසේ ওই වගේ දේවලුත් කරන්න යනවා. ඒල මුලින්ම අවුරුද්දක් අවුරුදු තුන හරියට මහන්සි වෙලා කරා. මම ඉස්සරහට අවුරුද්දක් කියන්නේ ගයි වැඩගත් කියලා. ඊට පස්සේ කැම්පස් එකෙන් ඔයගොල්ලන්ට අවුරුද්දක් තියෙනවා. ඔන්න ඔය අවුරුද්දේ තමයි ඔය වගේ හිතන එක එක අදහස් එනවනේ. මෙහෙම කරලා බැලුවා නම් හරි අපරාධ. ජීවිතේ මෙහෙම කරලා බැලුවා නම් හරි. අන්න ඒ වගේ දේවල් try කරන්න තියාගන්න මේ අවුරුද්ද. ඒ අවුරුද්දේ ටික දේවල් try කරලා බලන්න. ඉතින් මා ඒක කරලා කැම්පස් යන කලින් තිබ්බ අවුරුද්ද ඔන්න ඔය වගේම online සල්ලි ගන්න පුළුවන් කෝස් එකක register වෙලා ඒ කෝස් එකේ තමයි මතකයි මාත් එක්කම පටන් ගත්ත පළවෙනි session එකේ 30ක් හෝ 40ක් කට්ටිය දා online සම්බන්ධ වෙලා හිටියේ. ඊට පස්සේ group එකක් හදලා ඉතින් එහාට අපිට දේවල් උගන්වලා මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ කියලා කියලා දුන්නා. එතකොට එක එක chart බලන්න තියෙනවා. එක එක විදිහට දේවල් දවසේ මහන්සිලා කරන් තියෙනවා. ඒක නිකන් එක පාට button එකක් කිබෝ කියලා සල්ලි එන්නේ නැහැ. මහන්සිලා වැඩ කරන්න යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ওই 40ක් විතර සම්බන්ධ වෙච්ච course එකේ මාස 5ක් 6ක් විතර ගියාම ওই ඔයගොල්ලෝ දකිනවනේ YouTube එකේ Facebook එකේ දානවා course විදිහට. මෙන්න මේකත් කිය මෙච්චර success වුණා. මෙච්චර සල්ලි ප්‍රමාණයක් එක්ක ඔය 40න් ඕනනම් 5 දිනක් ගියෝ 6 දිනක් ගියා දාන්න ඇති විස්තර මෙන්න මේ විදිහට සාර්ථක වුණා කියන්නේ. ඒකෝ මේ කෝස් එක පවත්වපු තැනින්ම හෙව්වෙවත් නැහැ. ඉතුරු 35 දිනාට මොකද වුනේ? ඉතුරු 30 දිනාට මොකද වුනේ? ඒගොල්ලෝගේ ජීවිතේට මොකද වුනේ? අර කෝස් එකට දීපු සල්ලිවත් සමහර ගැටේට නම් ආයි අනිත් පැත්තට හොයාගන්න බැරි වුණා. ඒක නිසා මේ වගේ මෙන්න මෙතන මම ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ ඒවල් ෆේල් වුණා. සමහර ගැටික ඔළුවේ අයිඩියාක් තියෙනවනේ. නේලවල් කියන එක ලොකු වටිනාකමක් නැහැ. ඒලවල් ෆේල් වෙලා ජීවිත ජයගත්ත මිනිස්සු ඉන්නවා කියලා මොටිවේට් වෙලා ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒලවල් ෆේල් වෙලා අපි ජයගත්ත කියන්නේ ජය ගන්න 100ක් ගියොත් එහෙමකින් 100ෙන් 10ක් වගේ පිරිසක් තමයි ජයගන්නේ. උදාහරණයක් විදිහට තව උදාහරණයක් ගමු. YouTube channel එක. කොමඩි පැත්තෙන් YouTube channel එකක් හදන්න. ලංකාවේ බලන්න කොමඩි පැත්තෙන් YouTube channel හදන්න try කරපු කෙනෙක් ඉන්නවද කියලා. ඕගොල්ලෝ නිකන් YouTube එකේ තියෙන කොමඩි channel වලට ගිහිල්ලා බලන්න views 1000ක් හොයා ගන්න බැරි views 10000ක් වාරන බර channel කීයක් තියෙනවද කියලා. ඒ channel 100ක් හැදුවොත් channel 100න් 5ක් 6ක් තමයි ඒ යම් කිසි ලොකු මට්ටමකට සල්ලි ගන්න පුළුවන් ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන් මට්ටමකට එන්නේ. ඒ කියන්නේ ඒ වගේ fail වෙලා ජීවිතේ ගොඩ දාගන්න කිසිම chance එකක් නැද්ද? නැහැ නේද? chance තියෙනවා. හැබැයි chance එක හරිම අඩුයි. යන්නේ කියලා තියෙන ප්‍රශ්නේ.
ඒකයි මෙන්න මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ අනිත් පැත්තට ඒ වල ෆේල් වෙනවම තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න තමන් අර සතුටින් ඉතුරු ජීවිතේ ඉතුරු කාලය ගත කරන්න තියෙන chance එක අඩු වෙනවා නම් කරන් තියෙන හොඳම දේ මොකද්ද? මෙන්න මේ අවුරුදු 3 හෝ 4 කැප කරලා ජීවිතේ මේ විදියට දේසියෙන් ගොඩ දාගන්න එක. හිතන්නකො නැත්තම් ඒ වල ෆේල් වෙලා අමාරුවෙන් තමන් බිස්නස් එකක් කරලා ගොඩ දාගන්න යනවා කියලා. අවුරුදු 10ක් අවුරුදු 15ක් වගේ ලොකු කාර්යයක් තමන් කට්ට කරන්න වෙනවා. ওই බිස්නස් එක ඇතුලේ ටික 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 සාර්ථක වෙලා ඇවිල්ලා තමන්ගේම කියලා ආයතනයක් හදාගෙන සාර්ථක වෙන්න ටික ටික කාලයක් ගිහිල්ලා මොකද වෙන්නේ? ලොකු කාලයක් අවසානයේදී යනවා තමන්ගේ අර සතුටින් ඉන්න කියලා හිතපු ජීවිතයට යනවා. ඊට වඩා අවුරුදු 3ක් හෝ 4ක් මහන්සියෙන් වැඩ කරලා තමන්ගේ ටාගට් එකක් තියාගෙන මහන්සියෙන් ඉතුරු දේවල් කැප කරලා වැඩ කරොත් අවුරුදු 3ක් හෝ 4ක් නේ. සෙකන්ඩ් චේජ් එකක් තර්ඩ් චේජ් එකක් කරලා කෙනෙක්ට 3 4ක් නේ. තමන්ගේ අවුරුද්ද. අවුරුද්දක් හරියට කැප කරොත් පුළුවන් මොකක් කරන්න? මෙන්න මේ වගේ තමන්ට ඉස්සරහට ජොබ් එකක් ෂුවර් වෙන මට්ටමේ තැනකට යනවා. ඒකෝ මේ වගේ තැනකට ගියාම මොකක්ද තියෙන වාසි? එම්පස් එකට තියලා ඩිග්‍රියක් කරලා තියෙන වාසි මොකද්ද? ඔයාට ඉස්සරහට ජොබ් එකක් මේ වගේ මට්ටමකට ගියාම ඔයාට ඉස්සරහට ජොබ් එකක් හම්බෙනවා කියලා ෂුවර්. ඒකෝ මේ ජොබ් එක හම්බෙනත් පරිවාර පුළුවන් කොහොමදවද කියලා ට්‍රයි කරා. ඔයා ඒ ලෙවල් ෆේල් වෙලා කරන්න හිතපු දේවල්, ෆේල් වුණත් ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් කියලා හිතපු දේවල් අන්න ඒ දේවල් ට්‍රයි කරන්න පුළුවන්. ඔයාට පුළුවන් YouTube channel එකක් පටන්ගෙන ට්‍රයි කරලා බලන්න එකේ සාර්ථක වෙනවද කියලා. ක්ලාස් එකක් පටන්ගෙන ඒක සාර්ථක වෙනවද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපේ ෆැකල්ටි එකේ අපේ කැම්පස් එකේ ගත්තත් එක එක දේවල් චිත්‍ර ඇඳලා සල්ලි ගන්න ළමයි. ඒක සාර්ථක වෙනවද කියලා ට්‍රයි කරනවා. සින්දු කියලා සාර්ථක වෙන පුළුවන්ද කියලා ට්‍රයි කරනවා. ඊට පස්සේ විවිධ නිර්මාණ හදලා ඒවා විකුණලා සාර්ථක වෙන පුළුවන්ද කියලා ට්‍රයි කරනවා. ඒ වගේ විවිධ අර එක්ස්පෙරිමන්ට් කරන්න හොඳ අවස්ථාවකුත් හම්බෙනවා. මෙන්න මේ විදිහට උපත වාට එක පැත්තකින් ඩිග්‍රිය තියෙන නිසා වාට එක පැත්තකින් ෂුවර් එකක් තියෙනවා. මේක කෙලුණාට අවුලක් නැහැ. මේ මම ට්‍රයි කරන එක කෙලුණාට අවුලක් නැහැ. අර මම කෝ ඔන්ලයින් සල්ලි මන කට්ටියත් ඕන තරම් කැම්පස් එකේ ඉන්නවා ඩිග්‍රිය ගන්නවා. ඒ පැත්තත් අල්ලගෙන මේ පැත්තත් ටික කරගෙන යනවා. ඒකෝට ඔයාලට එක එක දේවල් try කරලා බලන්නත් පුළුවන්. මොකද ඔයාලට මේ පැත්තෙන් ෂුවර් එකක් තියෙනවා අවුලක් නැහැ මට මේක කියලා වුණා. මේ පැත්තෙන් මට ඩිග්‍රිය තියෙනවා. මේ පැත්තෙන් ජොබ් එකකට යන chance එක තියෙනවා. ඒක නිසා අර ඒ වල fail වෙලා එක එක දේවල් try කරලා සාර්ථක වෙන්න හදනට වඩා මේ අවුරුද්ද කැප වෙලා හරියට මෙන්න මේ වගේ මොකක් හරි ඩිග්‍රිය එකකට enter වෙලා ඊට පස්සේ මම try කරා. සමහර විට ඩිග්‍රියක් තෝරන්න තියෙන පුළුවන් අර පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන් chance එක ලැබෙන්න පුළුවන්. නැත්නම් අරක ගෙලවුණොත් මොකද ඩිග්‍රිය තියෙනවා. මේ පැත්තෙන් සාර්ථක වෙලා තමයි ජීවිතේ ඉස්සරහට ගොඩනගා ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ඒ ලෙවල් කියන්නේ තමන්ගේ ජීවිතයේ දැන් ඔයා ඒ ලෙවල් 3rd chair එකක් කරලා තව අවුරුදු 21ක් වගේ ඉන්නේ වෙන්නේ. ඒකෝ සාමාන්‍යයෙන් අපි හිතමු අවුරුදු 60ක් ජීවත් වෙනවා කියලා. තව අවුරුදු 40ක විතර ආසන්න කාලයක් තියෙනවා ජීවත් වෙන්න. ඒකෝ මේ ඉතුරු අවුරුදු 40න් අපි හිතමු දැන් කැම්පස් ගිහිල්ලා උඩරිම අවුරුදු 5ක් ඉගෙන ගත්ත කියලා. අවුරුදු 35ක්ම තියෙනවා. ඔයාගේ ජොබ් එකත් එක්ක ඔයාලා ඉස්සරහට ජීවත් වෙලා යන්න. උඩේ අවුරුදු 35කම ජීවත් වෙන්නේ කොහොමද කියලා සම්පූර්ණයෙන්ම තීරණය කරන එකම තැන මොකද්ද? ඉන්න මෙතන. ඒරල් කියන එකෙන් තමයි සම්පූර්ණයෙන්ම අර මං කියපු බයෝ පන්තියට එකම විදියට වලවල එක එක රිසල්ට් එන්න පුළුවන්. එකම විදියට ආපු ළමයි 10 ඊළඟ තව අවුරුදු 10කින් 20කින් තමන් ජීවිතේ මොන විදියටද ගත කරන්න කියලා තීරණය කරන ප්‍රධානම සාධකය මොකද්ද? මෙන්න මේ ඒරල් එක්සෑම් එකේ කියන කරුණ ටික. ඒ කියන්නේ ඒරල් එක්සෑම් එක වැදගත් වෙයි. උඩ ඒරල් එක්සෑම් එකේ වැදගත්කම තමන්ගේ ඔළුවේ තියෙනවා. නැත්නම් ඒරල් එක්සෑම් එක කියන්නේ ඕලෙවල් වගේම නිකන් අකුරු ටිකක් සර්ටිෆිකේට් එකක් නෙමෙයි. ඒරල් එක්සෑම් එක කියන්නේ තමන්ගේ ඉතුරු අවුරුදු 35 40 කොහෙද තමන් ජීවත් වෙන්නේ, මොන වගේ ජීවිතයක තමන් ගත කරන්නේ, මොන වගේ chance තමන්ට තමන්ට තියෙන්නේ, මොන වගේ පිළිගැනීමක්ද තමන්ට සමාජයේ හම්බෙන්නේ කියන සියලුම දේවල් තීරණය කරන ස්ථාන. එතකොට තමන් කැමති පාත් එකක් තමන්ට තියෙන්න ඕන. එක එක එක්කෙනා මත වෙනස් වෙන්න පුළුවන්. අපේ ඉස්කෝලේ පන්තිය ගත්තත් එහෙම බයෝ පන්තිය ගත්තාම හැමෝටම ටාගට් එකක් තිබ්බේ නැහැ මම මෙඩිසින් යන්න. සමහර ළමයි කියන මම කැමති නැහැ ડોක්ටර් කෙනෙක් වෙලා ඒ වගේ ජීවිතයක් ගත කරන්න. මම කැමති නැහැ හොස්පිටල් එකක වැඩ කරන්න. මම කැමති ඊට වඩා මහාචාර්යවරයෙක්. මම කැමති මේ වගේ මොලිකියුල් වගේ පැත්තකින් කියලා රට යන්න. මම කැමති එහෙම නැත්තම් සයන්ස් පැත්තෙන් කියලා සයන්ස් ඩිග්‍රී එකක් කරන්න. මම කැමති ෆාමසිස් කෙනෙක් වෙලා ෆාමසි එකක් දාලා ඒ පැත්තේ බිස්නස් එකක් හදාගන්න. ඒ වගේ එක එක අදහස් තියෙන ළමයි ඉන්නවා. ඒක හරි. තමන්ගේ ජීවිතේ තමන් සතුටින් එක තීරණය වෙන්නේ තමන් කැමති වටපිටාවකින්. නැතුව කවුරුවත් කියනවට සමාජයෙන් කියනවට හොඳම එක මේක කියලා ඒකකට යන්න අවශ්‍ය නැහැ. තමන් සතුටින් ඉන්න තමන්ගේ හරියන පාත්‍රය එකක්. ඒක හොයන්න පුළුවන් YouTube එකේ. ඒ පාත්‍රයේ ඉස්සර ගියපු මිනිස්සු කරපු කතා දිය. එහෙම නැත්නම් තමන් දන්න අඳුරන අය ලක්කලා ඇති මේ පාත්‍රයේ ඉස්සරින් කැම්පස් කියපු කට්ටිය. වගේම නැත්තම් මේ වගේ ශේෂ්ඨවල දැන් රැකියා කරන ඔයගොල්ලෝ දන්න නැන්දල මාමලේ. ඒගොල්ලෝගෙන් අහලා බලන්න කොහොමද මේ පැත්තෙන් ඉස්සරහට ගියොත් මොන වගේ ජීවිතයක්ද ලයිෆ් එකක් ඉස්සරහට තියෙන්නේ කියලා. ඒකත් එක්ක බලන්න තමන් අර සතුටින් ඉන්න පුළුවන් ලයිෆ් එක
මේ වගේ පැත්තකින් ඉස්සරහට ගියොත් තමන්ට හොයා ගන්න පුළුවන් දෙක. අන්නේ දෙක ගැලපෙනවා නම් අන්න තීරණය කරන්න මම ඒ දවල් එක්සෑම් එක කරලා මෙන්න මේ වගේ පාත් එකකින් තමන්ගේ ජීවිතේ ඉස්සරහට යනවා කියන්නේ. නැත්නම් ඒ දවල් එක්සෑම් එකේ ඒ අකුරක් දානවා gedirin කියන නිසා පාස් වෙනවා. gedirin කියනකොට 100ක් දා ගන්නවා. එහෙම නැත්නම් කොහොම හරි මොකක් හරි එකට කැම්පස් යනවා. නමට කැම්පස් යනවා. එහෙමත් නැත්නම් අනිත් පැත්තට. ඒන වල නම් වැඩක් නැහැ. ඔන්නෝ අවුරුදු තුන ඔබේ ගියපු දෙක් ෆේල් වුණා මොකක් හරි කරගෙන ජීවිතේ කොට දා ගන්න පුළුවන්. ඔන්නෝ මේ වැරදි මතවල ඉන්න එපා. කියන්නේ මේ වගේ ඉලල් එක්සෑම් එක කරනවා කියන්නේ දැන් ඔයා අවුරුදු 18 පහ වෙලා ඔයාගේ ඉතුරු ජීවිතේ තීරණය කරන්න පුළුවන් අවධියකින්. ඒකට ඒ වගේ කාලෙක නිකන් අර වගේ මතවල හිටියොත් මොකද වෙන්නේ? තමන්ගේ ඉස්සරහා ජීවිතේ තමන් හිතන සතුටින් ඉන්න පුළුවන් ජීවිතේ තමන්ට ගන්න බැරි වෙලා යනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අවුරුදු 3-4ක මහන්සියෙන් කරගන්න තිබ්බ වෙනස. අවුරුදු 3-4කින් තමන්ගේ ජීවිතේ හොඳ ටර්නින් පොයින්ට් එකක් මෙතන. තමන් අවදාවත් යන්න බැරි දැන් තමන් ඉන්න ආර්ථික මට්ටමත් එක්ක තමන් යන්න බැරි තැනකට යන්න පුළුවන් විදියට වෙනස් කරගන්න පුළුවන් තැනක් තමයි ඒක කියන්නේ. ඒකට ඒ වෙනස මෙතන නොකරගත්තොත් මොකද වෙන්නේ? ඔයාගේ ජීවිතේ ඉස්සරහ අවුරුදු 10ක් 15ක් යට කරලා මහන්සි වෙලා තමයි ඔයාට ඒ වෙනස කරගන්න වෙන්නේ. තමන්ම මොකක් හරි හම්බෙන දෙයක් තමන්ගේ රැකියාවක් කරගෙන ඒක ටික ටික කට්ට ගාලා කාලය ගිහිල්ලා තමයි තමන්ගේ ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් මට්ටමකට ගේන්න පුළුවන් වෙන්නේ. නැත්නම් තමන්ගේ අර කීන ටික අමතක කරලා අයියෝ මේ තීන ටික ඇති කියලා හිතලා නැත්තම් බොරුවට ඉත සතුට කරගෙන ඉන්න තමයි වෙන්නේ. ඒකට ඒක වෙනස් කරගන්න තියෙන ජීවිතේ හම්බෙන ලංකාව වගේ රටක හොඳම තැන තමයි A-level exam එකේ කියන දැන් first try කරන කෙනෙක් නම් අවුරුදු 3. second try එක third try එක කරනවා නම් තමයි ඉස්සරහට ඉතුරුලා තියෙන අවුරුදු. අවුරුද්ද පුරන්නේ දැන් 2024 exam එක ලියන කට්ටියට නම් මාස 9ක වගේ කාලයක් තියෙනවා. මොකද නොවැම්බර් වල exam එක තියෙනවා කියලා තමයි දැනට දිනවකවානු වෙලා තියෙන්නේ. ඒක result එන කාලය ඒ දේවල් එක ඉස්සරහට තීරණය වෙවි. result එන කොච්චර කාලයක් යනවද? ඒකත් එක්ක තව නොවැම්බර් මාසෙට කොච්චර gap එකක් තියෙනවද? ඒ දේවල් එක තීරණය වෙවි. දැනට නොවැම්බර් මාසෙ තියෙනවා කියලා තමයි දින දීලා තියෙන්නේ. ඒකට මාස 9ක කාලය තමන් කොච්චර මහන්සි වෙනවද කියන එක මත තීරණය කරලා තමන්ගේ ජීවිතේ ඉතුරු අවුරුදු 37ක් ගත වෙන විදිහ. ඒකට ඔයාලා තේරෙන්නේ නැති ඔයාගේ ජීවිත කාලය දින වැඩගත්ම මාස 9ක් කියන මේක. හරි. එතකොට මේ වීඩියෝ එක මුලින් ඉඳලා අකට බැලුවම නම් මේ වෙනකම් බැලුවම නම් කෙනෙක්ට තේරෙන්නේ නැති හරි අයිඩියා එකක් තිබ්බ නැති කෙනෙක් නම් ඇයි ඒ ලෙවල් එක්සෑම් එක මහන්සි වෙලා කරන්න ඕන? එතකොට තව මාස 9ක් ඒ ලෙවල් එක්සෑම් එකම තව ශය එකක් කරොත් අපරාධයක්ද නැද්ද? නැත්නම් දැන් කමෙන්ට් හිතෙන්න පුළුවන් අනේ මොන අපරාධද තව මාස 9ක් මේකට කැප කරන්න කමෙන්ට් එන චොයිස් එකට යනවා. දැන් හිතන්න තමන් අස මෙඩිසින් යනවා. තමන් අස මෙඩිසින් යනවා. මේ මේපා එක්සෑම් එක හරියට කරගන්න බැරි වුණා. මොකද හිතන්න අපරාධයනේ තව මාස 9ක් එක්සෑම් එක කරන්න දැන් තමන්ට එන්නේ මොකක්ද? මෙන්න මේ වගේ අපි හිතන නර්සින් වගේ යන තමයි එන්නේ. මොකද කරන්නේ? අනේ අපරාධනේ මාස 9ක් කරන්නේ. કોઈ පාළේ අපරාධ ඉක්මනින් කියලා කැම්පස් ගිහලා උඩ දාගත්තා නම් ඉක්මනට ජොබ් එකකුත් හම්බෙනවා කියලා හිතලා නර්සින් වලට යනවා. මොකද වෙන්නේ? තව අවුරුදු 10ක් විතර ගියාම තව අවුරුදු 10ක් විතර ගිහිල්ලා නර්සින් වලින් ඉස්සරහට යද්දී නර්සින් වලින් ආයි මෙඩිසින් මට්ටමට එන තමන්ගේ ජීවිතය හදාගන්න තව අවුරුදු 5ක් අවුරුදු 10ක් විතර මහන්සියලා වැඩ කරන්න වෙනවා. තමන්ගේ උසස් වීම හදාගෙන ඒ දවල්වල මහන්සියලා වැඩ කරන්න අවුරුදු 5ක් 10ක් වගේ කාලයක් යනවා. අවුරුදු 5ක් 10ක් යනවා අර වෙනස කරගන්න. හැබැයි ඒ වෙනකොට මෙතන මාස 9ක් මහන්සි වෙලා ආයි පාරක් හොඳට එක්සෑම් එක කරලා කෙලිම මෙතනට ගියොත් මොකද වෙන්නේ? කෙලිම මෙතනට ගියොත් මොකද වෙන්නේ? අර අවුරුදු 5ක් 10ක් මහන්සි වෙනුනේ ජීවිතේ පස්ස කාලෙක දැනට පුළුවන් මාස 9ෙන් වෙනස කරගෙන තමන්ගේ ආස වෙන පාත්‍යයක තෝරගෙන එතනින් ජීවිතේ ඉස්සරහට හදාගන්න. ඒක නිසා මාස 9ක් ආයි පාරක් පීරවල් කරන එක්සෑම් එක වැදගත් නැද්ද කියලා තමන් තීරණය කරන්න ඕනේ. තමන් ජීවිතේ සතුටින් ඉන්න යන්න හිටපු පාත්‍රයකට එක්ක මගේ ජීවිතේ සතුටින් ඉන්න මම මේ වගේ පාත්‍රයක යන්න හිටියේ. ඒකට මට එතෙන්ට යන්න පුළුවන්ද? මේ මම එක්සෑම් එක කරපු විදිහත් එක්ක මට යන්න පුළුවන්ද? නැත්නම් ප්‍රෙෂර් එකේ නමෙක් නම් මම මේ අවුරුදු දෙකම ආරක් වැඩ කරපු විදිහත් එක්ක මට යන්න පුළුවන්ද කියලා තීරණය කරලා අන්න මේ මාස 9 එතනින් එහාට හොඳට ඔළුවේ තියාගන්න ටාගට් එකක්. ඒ ලෙවල් එක්සෑම් එක කියන්නේ නිකන් අකුරක් ගන්න එක්සෑම් එකක් නෙමෙයි. තමන්ගේ අවුරුදු 40 30 ඉස්සරහට ජීවත් වෙන විදිහ තීරණය කරන වෙනස් කරන ටර්නින් පොයින්ට් එක. ඒ ටර්නින් පොයින්ට් එක හරියට හරවා ගත්තොත් තමයි තමන්ගේ ජීවිතේ ඉස්සරහට සතුටින් යන්න පුළුවන්. ඒකට මම මේ ප්‍රධාන වශයෙන් වීඩියෝ සීරීස් එකක් විදිහට වීඩියෝ 3ක් ගේන්න හැදුවේ. මම පළවෙනි වීඩියෝ එකේ කතා කරේ ප්‍රශ්නයක් තියෙනවා මේ වෙද්දි ගොඩාක් අයගේ ඔළුවේ ආයි පාරක් ෂයි එකක් කරනවද නැද්ද? මේ මාස 9 කැප කරන එක වැදගත්කමක් තියෙද නැද්ද? අන්න ඒකට උත්තරයක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. ඒ වගේම ෆස්ට් ෂයි 2024 ඉරල් කරන ළමයෙක් නම් ඉතුරු මාස 9 ඇයි මම කැප වෙලා වැඩ කරන්න ඕන කියන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි පළවෙනි වීඩියෝ එක කරේ. ඊළඟට තව වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙන දෙවෙනි වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න ඕගොල්ලන්ට 2024 ඉරල් කරන ළමයෙක් නම් ප්‍රධාන වශයෙන්ම බයෝ ලෙවල් පේපර් එකට ඕගොල්ලෝ නොවැම්බර් මාසෙදී ලියන්න වෙනවා. ඒ පේපර් එකට සාර්ථකව ලේසියෙන් මුහුණ දීලා
ඒකත් ගන්න නම් මේ මාස 9 තුල ඔයාගේ වැඩ පිළිවෙල මොන වගේ වෙන්න ඕන? මොන වගේ වැඩ ටිකක් දුවා කරන්න ඕන? එක එක කෙනාට ගැළපෙන ප්‍රධාන වැඩ පිළිවෙලක් හදාගන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ නිසා දැනගත්ත එක ඉක්තු වෙලා ඉන්න. ඒ වගේම අපේ Telegram group එකක් තියෙනවා 2024 A level කට්ටිය සඳහා. ඒකට join වෙලා ඉන්න. ඒකට මම සම්පූර්ණ විස්තරයක් විදිහට වැඩ පිළිවෙලක් දානවා. කොහොමද ඔයා ඉස්සරහට කරන්න ඕන වැඩ ටික හදාගන්නේ? කොහොමද ඒක plan කරන්න මේ මාස 9 ඇතුළත? ඒකට අපි විදියට දෙන්න පුළුවන් plan එක මොකක්ද කියලා සම්පූර්ණ විස්තරය ඊළඟ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ඒකත් එක්කත් එකතු වෙන්න.